සුබ දවසක් හැමෝටම. සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරනකොට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ ඕනෑම කෙනෙක් දන්නවා දැනට නිල වශයෙන් ග්‍රහලෝක අටයි තියෙන්නේ. ඒ බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චුන්. මේක සාමාන්‍ය දැනුම. හැබැයි මෑතක ඉඳලා වෙනම කතාවක් යනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නවවෙනි ග්‍රහලෝකයේම නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් ප්ලැනට් එක් සම්බන්ධව. ඒ කියන්නේ තවමත් නිසියාකාරව තහවුරු කරලා නැති නෙප්චුන්ගේ ඉඳලා ඉතා ඈත දුරකින් පිහිටලා තියෙනවා යයි සැලකෙන අභිරහස් ග්‍රහලෝකයක් පිළිබඳව. අද වීඩියෝ එකෙන් මේ සම්බන්ධව දැනට තියෙන කරුණු කාරණා මොනවද, ඔප්පු කරන්න සාක්ෂි සාධක තියෙනවද කියන එක ගැන පිළිවෙලකට හොයාගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කාරණය තමයි මේ ප්ලැනට් එක්ස් තවදුරටත් විද්‍යාඥයන් අතර තියෙන මතයක් විදිහට පමණයි. මතයක් කියන්නේ තාම විද්‍යාත්මකව 100%ක් තහවුරු කරලා නැහැ. යම් යම් සාධක හමු වෙලා තියෙනවා නෙප්චුන්ගෙන් එහාට. ඉතා ඈතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට සම්බන්ධ විශාල ග්‍රහලෝක පැවැත්මකට ඉඟිකරන සාක්ෂි විදිහට. හැබැයි නිසි පරිදි තහවුරු කරන්න තාම හැකි වෙලා නැහැ වර්තමාන විද්‍යාවට. ඒක නිසා හැමෝම අවධානයට ගන්න ඕනි කාරණාව තමයි අපි මේ කතා කරන්නේ ඇත්තටම තියෙනවද නැද්ද කියලා තවමත් නොදන්න වස්තුවක් පිළිබඳව බව. සමහරට තියෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් නැහැ කියලා ඔප්පු වෙන්නත් පුළුවන් ඉදිරි පර්යේෂණ හමුවේ. කොහොම නමුත් ඉතා වැදගත් ප්‍රශ්නේ තමයි ඇයි විද්‍යාඥයන් මේ නවවෙනි ග්‍රහලොවක් පිළිබඳව හොයන්න උත්සාහ කරන්නේ කියන එක. මොකක්ද ඒකට මූලික වෙච්ච හේතුව? ඉතිහාසයට ගියොත් 1846 නෙප්චුන් ග්‍රහලෝකයේ සොයා ගැනීමෙන් පස්සේ විද්‍යා සමාජය තුළ කතා බහ ගියා යුරේනස් හා නෙප්චුන් ග්‍රහලෝකවල ඕබිට් එකට බලපෑම් කරන තවත් විශාල ස්කන්ධයක් හා ගුරුත්වයක් සහිත වස්තුවක් සම්බන්ධයි. මේක බ්‍රහස්පති හෝ සෙනසුරු නෙවෙයි, විද්‍යාචණ්ඩනුව නෙප්චුන්ටත් එහා තියෙන කිසියම් විශාල ග්‍රහලෝක හේතු වීතු බව තමයි මුලින් ප්‍රකාශ වුණේ. මේ මතය 19 වෙනි සියවසේ මැද භාගයේ ඉඳලා 20 වෙනි සියවසේ මුල් භාගය දක්වාත් විශාල වශයෙන් කතා බහට ලක් වුණු කාරණයක්. හැබැයි 1930 ප්ලූටෝගේ සොයා ගැනීමත් සමගම තවදුරටත් තත්ත්වය සංසුන් වුණා. මොකද විද්‍යාඥයන් හිතුවේ මේ යුරේනස් හා නෙප්චුන්ගේ ඔබිට් වලට වෙනස් වීමට හේතුව ප්ලූටෝ වෙන්න පුළුවන් බව. 1977 කක්ෂගත කරපු වෝන්ජර් 2 අභ්‍යවකාශ යානයේ 1990 යුරේනස් සම්බන්ධ වූ දත්ත නිසා මේ මතය නැවතත් යට යනවා. මොකද ඒ දත්තවලට අනුව විද්‍යාඥයන්ට හැකියාව ලැබුණා යුරේනස් ග්‍රහලෝකයේ ඔබිට් එක නැත්තම් කක්ෂය අසාමාන්‍ය ලෙස වෙනස් වීමට හේතුව නෙප්චුන් ග්‍රහයාගේ ස්කන්ධය පිළිබඳව කලින් එස්තිමේන්තු කරපු දත්තවල වෙනස් වීමක් බව. මෙතනින් එහාට සුළු සුළු අදහස් දැක්වීම හැරෙන්න විශාල වශයෙන් පැහැදිලි කිරීමක් හෝ හොයා ගැනීමක් සිද්ධ වුණේ නැහැ. නැවත වරක් 2014 එනකන්. හැබැයි මේ ස්කන්ධය සුළු වෙනස් වීමක් නිසා කක්ෂයන් වලට බලපෑ වෙනවා කියන එකත් පරිපූර්ණ වශයෙන් පිළි අරන් තිබ්බ මතයක් නෙවෙයි. තවදුරටත් වෙනත් ග්‍රහලුවක් මේකට හේතු විය යුතුයි කියන මතය තිබුණා. 2015 ජනවාරි මාසයේදී කාල්ටෙක් ඇස්ට්‍රොනොමි ආයතන විසින් නිකුත් කරන මාධ්‍ය වාර්තාවක් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතා ඈතින් අතිශයින්ම දිගු කක්ෂයක් ඇති විශාල ග්‍රහලෝක පැවතීම සම්බන්ධයෙන් ගණිතමය සාධක. මේ වාර්තාව නිර්මාණය කරලා තියෙන අතරම සුජු ඔබ්සර්වේෂන් වලින් නෙවෙයි, ගණිතමය වශයෙන් හා පරිගණක සිමුලේෂන් මගින්. මේ ඉදිරිපත් කිරීමේ තවත් විශේෂත්වයක් තමයි අපි හැමෝම දන්නවත් දැනටමත් කයිප බෙල්ට් එක තුලින් හොයාගෙන තියෙන ඩෝෆ් ප්ලැනට් කිහිපයක් පිළිබඳව. කයිප බෙල්ට් එක කියන්නේ මොකක්ද කියලා දැන් නැත්තම් මම සුළු පැහැදිලි කිරීමක් කරන්නම් ඒ ගැන. මේ ස්ථානය විශාල කුඩා අයිස් වලින් පිරුණු වාමන ග්‍රහලෝක ග්‍රහක කොටස් වල්ගාතර වෙනින් පිරුණු ඒරියා එකක්. හරියට අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රහක වළල්ල වගේ, හැබැයි ඊට වඩා අතිශයින්ම විශාලයි. මේ බෙල්ට් එක ආරම්භ වෙනවා නෙප්චුන් ග්‍රහයාගේ කක්ෂයේ ඉඳලා, කියන්නේ පෘථිවියේ ඉඳලා AU 30ක පමණ දුරින්. AU කියන්නේ ඇස්ට්‍රොනොමිකල් යුනිට් කියන එකට. එක AU එකක් හැදෙන්නේ පෘථිවිය හා සූර්යයා අතර දුර සම්මතයක් වශයෙන් අරන්. හැබැයි මේ ආරම්භ වෙන්නේ කයිප බෙල්ට් එකේ ඉන ඒජ් එක. මේක කොච්චර විශාලද කියනවනම් විද්‍යාඥයන් අනුමාන කරනවා කයිප බෙල්ට් එකේ දෙවැනි ප්‍රදේශයේම නැත්තම් ස්ටෑන්ඩඩ් ඩිස්ක් කියන ප්‍රදේශයේ ආසන්න වශයෙන් AU 1000ක් පමණ දුරක් විහිදෙන බව. දැන් පෘථිවියේ ඉඳලා නෙප්චුන්ට AU 30යි නම් AU 1000ක් කියන්නේ කොයිතරම් අතිවිශාල දුරක්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ප්‍රදේශයේ තමයි වාමන ග්‍රහලෝක හොයාගෙන තියෙන්නේ. ඉදිරි ප්‍රවේශන හමුවේ මේ ප්‍රමාණය තවත් වැඩි වෙන්න පුළුවන්. කාට හරි පැටලීමක් ඇති වෙන්න පුළුවන් නිසා මම තව විශේෂ මතක් කිරීමක් කරන්නම්. කයිප බෙල්ට් එක කියන්නේ ඕට් ක්ලවුඩ් එක නෙවෙයි. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්, එහෙම නැත්නම් දෙකක්. දැන් ඕට් ක්ලවුඩ් එක කියන්නේ මොකද්ද කියලා දැන් නැත්නම්, ඒකත් කුඩා විශාල ග්‍රහක කැබලි අයිස් කොටස් වල්ගාතර වලින් පිරිච්ච තැන. හැබැයි ඩිස් එකක් වගේ නෙවෙයි, හරියට මුළු සෞරග්‍රහ මණ්ඩලයම වට කරගෙන ඉන්න බෝලයක් වගේ. කොතරම් විශාලද කියනවනම් ඉන ඒජ් එක ආරම්භ වෙනවා AU 2000ක් පමණ ඇති.
අවසාන වෙනවා අසන්න වශයෙන් ඒ යුද්ධ 17 ලක්ෂයක් අතර දුරකින්. කොතරම් විශාලද කියලා හැමෝටම වැටහෙනවා ඇති. තවත් විදිහකින් මේක පැහැදිලි කරොත් දැනට පෘථුවියට ඈතින්ම අභ්‍යවකාශය කරා යන වොයන්ජර් 2 යානයේ පවා ඕඩ් ක්ලවුඩ් එකේ පටන් ගැනීමට ලං වෙන්න නම් තව අවුරුදු 300ක් පමණ ගත වෙනවා. අහපාව අපේ මාතෘකාවට ගියොත් කයිපර් බෙල්ට් එකේ තියෙන ඩෝෆ් ග්‍රහලෝකවල එහෙම නැත්නම් පොදුවේ කිව්වොත් කයිපර් බෙල්ට් වස්තුන් වල කක්ෂයන් අසාමාන්‍ය. ඒ කියන්නේ අධික ඉලිප්සාකාරයි. මේ ඉලිප්සාකාර කක්ෂයන් වලත් වෙනස් වෙන සුළුයි. තවදුරටත් පැහැදිලි කරමු. මම කලින් කියපු පරිගණක සිමුලේෂන් වලට ප්‍රයෝගික කරගෙන තියෙන මෙන්න මේ කයිපර් බෙල්ට් වස්තුන් වල තියෙන ඕබිට් පීරියඩ් එක හා ප්ලැනටරි රේෂියෝ එක. සාමාන්‍යයෙන් මේ දත්ත නියම ග්‍රහලෝක විදිහට හඳුන්වන ප්‍රධාන ග්‍රහලෝකයන්ගේ දත්ත වලට වඩා වෙනස් වෙන සුළුයි. ප්ලූටෝගේ උනත් මේ தත්ත්වය දකින්න පුළුවන්. මොකද ප්ලූටෝගේ කක්ෂයත් වැටිලා තින්නේ නෙප්චූන්ගේ කක්ෂය හරහා. හැබැයි කිසිම දිනක ප්ලූටෝ හා නෙප්චූන් එකිනෙකට ගැටෙන්නේ නැහැ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට හේතුවක් හොයන්න යනකොට තමයි ප්ලැනටරි විද්‍යාඥයන් හැකියාව ලැබුණේ ගණිතමය වශයෙන් කයිපර් බෙල්ට් වස්තුන්ගේ ගුරුත්වයට බලපෑම් කළ හැකි හඳුනාගත් විශාල ග්‍රහලෝකයේ පැවැත්ම පිළිබඳ අනුමාන කරලා පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් හොයාගෙන යන්න. මම කලින් කියපු පරිගණක සිමුලේෂන් දත්ත අනුව මේ වස්තුන් වල වෙනස් වීමට හේතුව නවවෙනි ග්‍රහලෝකය නම් ඒක අඩුම තරමින් AU 300ක් පමණ තුරින් තියෙන වස්තුවක්. ඒ වගේම ස්කන්ධය හා විශාලත්වයේ පෘථිවි වගේ දසගුණයක් තරම් විශාල විය හැකි බවත් සූර්යයා වටා ගමන් කරන අඩුම තරමින් අවුරුදු 70,000ක් පමණ ගත වෙන බවත් අනුමානය කරනවා. හැබැයි නිවැරදි ආකාරයෙන් ග්‍රහලෝකයේ වර්තමාන ඕබිට් එක නැත්තම් ස්ථානය ගණිතමය වශයෙන් හෝ අනුමාන කරන්න තාම හැකියාවක් ලැබිලා නැහැ. දැන් මේ තමයි ඇත්තටම අපි කතා කරන ප්ලැනට් එක් සම්බන්ධව දැනට කතා කරන්න ඉතුරු වෙලා තියෙන තොරතුරු. කොහොම වුණත් අපි අමතක කරන නරකයි කයිපර් බෙල්ට් එක තුල වාමන ග්‍රහලෝක තියෙනවා නම් ඒවයි ගුරුත්වයට හා කක්ෂයන්ට පැහැදිලි කළ නොහැකි අසාමාන්‍ය ගුරුත්ව බලපෑමක් එල්ල වෙනවා නම් ගොඩක් දුරට විශාල ස්කන්ධයක් සහිත නවවෙනි ග්‍රහලෝකයක පැවැත්මක් තිබිය හැකි තත්වයක් තියෙනවා. සුජු නිරීක්ෂණයක් තවම කරලා නැති බව ඇත්ත. හැබැයි ගණිතමය වශයෙන් හෝ එහෙම සාධක තියෙන නිසා බොහෝ විට ඉදිරියේදී මේ ගැන ප්‍රබල සොයාගැනීමක් කරයි. මොකද නෙප්චුන්ගේ සොයාගැනීමෙන් පස්සේ ප්ලූටෝ සම්බන්ධව සුජු නිරීක්ෂණයක් කරන්න කලින් ඒ පිළිබඳව ගණිතමය වශයෙන් විස්තර කරලා තිබුණේ 19 ශතවර්ෂයේදී. ඒක නිසා ගණිතමය සාධක කියන්නේ බැහැර හැරිය දෙයක් නෙවෙයි. හැබැයි AU 300ක් හෝ ඊට එහා කියන අතිශය දුරක්. ඒ වගේම පරිභ්‍රමණය සඳහා අවුරුදු 70,000ක් ගත වෙනවා නම් ඒක අභ්‍යවකාශයේ මූවමන්ට් වෙන්න ඉතාම සෙමින්. ඒක නිසා සුජු නිරීක්ෂණයක් කරන එක අපි හඳ දිහා බලන වගේ කිසිසේත්ම පහසු කටයුත්තක් නෙවෙයි. අතිශයින්ම අපහසු. අනික ගොඩක් දෙනෙක් අහලා තිබුණ මේ ප්ලැනට් එක්ස් කියන්නේ සුමේරියන් කතාවල සඳහන් වෙන අනුනාකින්ගේ නිබ්‍රු ග්‍රහලවද කියලා. ඇත්තට මේක වෙනම කතාවක්. හැබැයි මම විශ්වාස කරන ප්ලැනට් එක්ස් ඇත්ත වශයෙන්ම සොයාගැනීමක් කරත් ඒක නිබ්‍රු වෙන්න විදිහක් නැහැ. ඒයි කියලා ළඟදීම අපි කතා කරමු වෙනත් වීඩියෝ එකකින්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. හැමදෙනාටම ආරාධනා කරන අපේ Facebook group එකටත් එකතු වෙන්න කියලා. ඒ වගේම channel එකට subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරලා එකතු වෙන්න. තවත් වීඩියෝකින් හමු වෙනතුරු අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.